මයි රෙසිපි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ සාම්ප්‍රදායික ක්‍රමයට පුස්නාම්බු එහෙමත් නැත්නම් වණ්ඩු ආප්ප හදාගන්න විදිහ. හරිම ක්‍රමයට වණ්ඩු ආප්ප හදාගන්නේ කොහොමද කියලා මං ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මං ඔයාලට ආදරයෙන් මතක් කරනවා, ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. මම මේ පුස්නාම්බු එක හදාගන්න gedara kotapu teta haal piti cup 4ක් මේකට දාගන්නවා. ඔයාලට ඕනනම් කඩේ teta haal piti ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේකට පාම් පිටි 1 cup එකක් එකතු කරගන්නවා. පාම් පිටි ටිකක් කොහොමත් දාගත්තාම හරීම මෙලෙකට තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් පාම් පිටි චුට්ටකුත් දාගන්න. පොල් බෑයක ගාගත්ත පොල් ටිකක් මම මේකට එකතු කරගන්නවා. ඊළඟට මම මේකට පිටි මැනපු කෝප්පෙම්ම සීනි 1/2ක් දාගන්නවා. ඔයාලා පිටි මැනලා ගන්න කෝප්පෙම්ම සීනිත් මැනලා ගන්න. ඔයාලට මේ පැණි රස මදි වගේ නම් සීනි ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. මං ඊළඟට ඊස්ට් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. කහකුඩු තේ හැඳි භාගයකුත් මේකට එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම මේක අනාගන්න ගන්නේ පොල් වතුර. පොල් වතුර ටික ටික දදා මේක හොඳට අනාගන්න ඕනි. මේ මිශ්‍රණය අනාගන්න ඔයාලට පොල් වතුර නැත්නම් නිකන් සාමාන්‍ය එල් වතුර ගන්න. පොල් වතුරම අවශ්‍ය නැහැ, මොකද ඉස් දාලා තියෙන හින්දා පොල් වතුරම ඕනේ නැහැ. මට පොල් වතුර තිබුණ හින්දා මම පොල් වතුරෙන් අනාගත්තේ. මේක හොඳට අනාගෙන අපි මේක පැය 6ක් 7ක් විතර පිපෙන්න තියන්න ඕනි. මම මේ අනාගන්නේ මේක රෑ උදේට තමයි මං පුස්නාඹු ටික තම්බන්නේ. මේක හොඳට වහලා ඇතුළට කූඹියන්නේ නැති වෙන්න අරන් තියාගන්න. මතක ඇතුව වතුර භාජනයක වගේ තියාගන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ මගේ උදේ මේක හොඳට පිපිලා තියෙන්නේ. දැන් ඔයාලට මේක හවස තේ බොන්න වගේ නම් උදේට අනලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් උදේට තේ බොන්න ගන්න වගේ නම් රෑට අනලා තියලා උදේට හදාගන්න පුළුවන්. දැන් මම මේකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ලුණු දාගෙන මේක හොඳට කලවම් කරගන්න. මම මේ පුස්නාඹු හදාගන්න ගන්නේ මේ වගේ ඇලුමිනියම් අයිස්ක්‍රීම් කප්. කප් එකට හොඳට තෙල් ටිකක් ගාගන්නවා. තෙල් හරි බටර් හරි ඕගොල්ලන්ට ගාගන්න පුළුවන් හදාගන්න භාජනේ. එකපාරම ලොකු භාජනයකට දාලා මේක තම්බන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ පොඩි කප් වල දාලා තම්බන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කඩපිම බැඳලා තම්බනවා කියන්නේ අන්න ඒ විදිහට මුට්ටියකට රෙදි කෑල්ලක් ගැට ගහලා අපිට ඒ විදිහට තම්බ ගන්නත් පුළුවන්. මම මේ කප් ටික ස්ටීමර් කප් එකේ තියලා ඒකට මේ මිශ්‍රණයෙන් ටික ටික දාගන්නවා. මේ වෙලාවේදී ඔයාලා වතුර එකක් හොඳට දැන් උතුරන්න ලිපේ තියලා තියාගන්න. දැන් මම මේ කප් ටික වතුර භාජනයෙන් තියාගන්නවා. ඒකෝලා මේක දැන් විනාඩි 40ක් විතර හොඳට තම්බ ගන්න ඕනි. මේ දැන් නම් මගේ වඩු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳට තැම්බෙනකොට මේ උඩින් වඩුව පැලෙනවා. එතකොට අපිට ඉරටු කූරක් හරි හැඳි මිටක් හරි ගහලා බලන්න පුළුවන් ඇතුළ තැම්බිලාද කියලා. ඇතුළ තැම්බිලා නැත්නම් තෙත ගතියට තියෙනවා කූරේ. මේ තියෙන්නේ මං ඒ විදිහට තම්බ ගත්ත වණ්ඩු ටික. මේක ගලව ගන්නත් හරිම ලේසි.
මැද හොඳට තැඹිලා තියෙන්නේ, පුළුන් වගේ මෙලෙකට තියෙනවා මේ බලන්න. ඉතින් මේ විදිහට ඔයාලත් වණ්ඩු හදලා බලන්න. ඉතින් මේ වෙලාවේදී මම ඔයාලට නැවතත් මතක් කරනවා, ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම video එක හොඳනම් like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් යටින් comment කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. මේ වගේම තවත් video එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.